අවුරුදු කාලෙට වගේම උපන්දින සාදයකට ඒ වගේම ගෙදරට එක්කෙන වෙලාවට අපිට අවන් බීට නැතුව හරිම පාස්වෙන් ලේසියෙන් හදාගන්න පුළුවන් ඩෙසර්ට් එකක් කියලා දෙන්න තමයි මම අද ආවේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ රසම රස බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් ගොඩක් ලස්සනට කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු මේ බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් එක අපි රසට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපේ ලොකු පොඩ්ඩෝ පොඩි පොඩ්ඩෝ අපි හැමෝම ආසකෙන් මේ බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් හදාගන්න හරිම ලේසි. ඉතින් ඕනම කෙනෙක්ට මේක හදන්න පුළුවන්. ඉතින් ඔයාලගේ පුංචි පැටව හරිම ආසවේ මේ ඩෙසර්ට් එකට. ඒ වගේම චූටි පැටවුන්ගේ බර්ත්ඩේස් වලට ඔයාලට මේක ලස්සනට හදලා පොඩියට කපලා චූටි පැටවුන්ට කන්න පාස්සු වෙන විදියටත් ලස්සනට අපිට එයාලට දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු මේකට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. ඔයාලා මුලින්ම මම මේ පෙන්වන විදියට ට්‍රේ එකකට මේ විදියට බටර් ටිකක් තවර ගන්න අවශ්‍යයි. මොකද අපිට ජෙලි ටික හොඳට ගලව ගන්න අවශ්‍ය නිසා. අද මම මෝත බ්‍රෑන්ඩ් එකේ ජෙලි තමයි අරගෙන තියෙන්නේ. මම මෙතන ග්‍රෑම් 50 ගානේ තමයි ඔක්කොම අරගෙන තියෙන්නේ. එතකොට මේ ප්‍රමාණයට ඔයාලා නටන උණු වතුර මිලිලීටර් 200ක් එකතු කරගන්න. ඉතින් මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි රස ජෙලි එක. ඉතින් ඔයාලා මෙන්න මේ විදියට හොඳට දිය කරගන්න පොඩි කැටි පොඩ්ඩක්වත් නැති වෙන විදියට මේ තියෙන්නේ මම ඊළඟට ගනිපු ඔරේන්ජ් රස ඇති ජෙලි එක. මම ඒකට නිල් කලරින් බින්දුවක් එකතු කරලා තමයි මේ කලර් එක හදාගන්නේ. මොකද අද මගේ ළඟ ස්ට්‍රෝබෙරි රස ඔරේන්ජ් රස ජෙලි විතරයි තිබුණේ. ඉතින් මට තව කලර් එකක් අවශ්‍ය නිසා මම ඔරේන්ජ් රසයකට නිල් පාට කලරින් බින්දුවක් එකතු කරලා මේ විදියට කොළපාට ජෙලි එකක් හදාගත්තා. ඔයාලටත් ඒ විදියට කලරින් එකතු කරලා ඔයාලගේ කලර්ස් හදාගන්න පුළුවන්. මම මුලින්ම බේකින් ට්‍රේ එකට හදාගන්නපු කොළ වර්ණක ජෙලි එක මෙන්න මේ විදියට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට ජෙලි වර්ග දෙක තුනක් කලර්ස් ගන්න පුළුවන්. ඉතින් ඒවා ඔයාලට වෙන වෙනම සෙට් වෙන්න දාගන්න පුළුවන්. අද මම එකම ට්‍රේ එකට ජෙලි වර්ග තුනක පාට එකටම සෙට් වෙන විදියට පෙන්නලා තමයි ඔයාලට මේ බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් එක හදාගන්නේ කොහොමද කියලා පෙන්නන්නේ. ඉතින් අපි ඊළඟ කලර්ස් හදාගන්න අතරතුර අපේ කොළපාට එකතු කරගන්නපු බේකින් ට්‍රේ එක හොඳින් සෙට් වෙන ෆ්‍රිජ් එකට දාලා තමයි තියෙන්නේ. මේ තියෙන්නේ දොඩම් රසති වර්ණකයට අදාළ ජෙලි එක. අපි ඒකටත් වතුර මිලිලීටර් 200ක් එකතු කරගන්නවා. ඔයාලා හැම ප්‍රමාණයෙන්ම ග්‍රෑම් 50 ගානේ අරගන්න. එතකොට ඒ හැම ග්‍රෑම් 50කටම උණු වතුර මිලිලීටර් 200ක් එකතු කරගත්තම ඇති. දැන් ඔන්න අපේ කලින් හදාගනිපු කොළපාට ජෙලි ටික සෙට් වෙලා තියෙන්නේ. අපි ඒකටම රතු පාට ටිකත් එකතු කරලා ඊට පස්සේ ඒකත් සෙට් වුණාට පස්සේ අපි කහ පාට හදාගන්නපු ජෙලි ටිකත් එකතු කරගත්තා. ඔයාලා දකින්නදි මම හැන්දකින් තමයි ඒක පොඩ්ඩක් එකතු කරගන්න විදිය පෙන්නුවේ. එහෙම පෙන්නුවම යට ලේයර්ස් වල ඩැමේජ් වෙන්නේ නැති වෙන්න අපිට ජෙලි ටික එකතු කරගන්න පුළුවන්. මෙතන මම ඊළඟට අරගෙන තියෙනවා ජෙලටින් මේස හැඳි එකහමාරක්. අපි මේස හැඳි එකහමාරට වතුර මේස හැඳි 4ක් 5ක් එකතු කරලා අපි මේ ජෙලටින් ටික හොඳින් දිය කරගන්නවා. අනිවාර්යයෙන්ම ඔයාලා නටන උණු වතුර ගන්න, නැත්නම් අපිට ජෙලටින් ටික හොඳට දිය කරගන්න බැරුව යනවා. අපි ඊළඟට බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් එකට අවශ්‍ය කරන කිරි එක හදාගන්න තමයි හදන්නේ. කිරි එක හදාගන්න කලින් අපි මෙන්න මේ විදියට ජෙලටින් ටික හොඳින් දිය කරලා පැත්තකින් තියාගන්න ඕනි. දැන් මම මෙතන ෆ්‍රෙෂ් මිල්ක් අරගෙන තියෙනවා මිලිලීටර් 450ක්. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් ඔයාලට කිරි පිටි වුණත්
මේකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කිරිපිටි වලට වතුර මිලිලීටර් 450ක් එකතු කරලා ඔයාලට මේ විදියට කිරේක හදා ගන්න පුළුවන්. මම මේකට තව සීනි ටිකකුත් එකතු කරගත්තා. ඔයාලගේ රසානුව සීනි ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි කලින් හදාගන්නපු ජෙලටින් මිශ්‍රණය. අපි දැන් කිරියක රත් වෙන අතරතුර අපේ ජෙලටින් මිශ්‍රණයත් මේ කිරි මිශ්‍රණයට එකතු කරලා ඒකත් හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපි තව ටිකක් මේක හැඳින්ගාලා ටිකක් බබලු දාලා නටන ප්‍රමාණයට ආවට පස්සේ ජෙලටින් ටිකත් හොඳට මිශ්‍ර වුණාට පස්සේ අපි මේ කිරි ටික හොඳින් නිවා ගන්න ඕනේ. කිරි ටික නිවෙන්නේ නැතුව අපිට මේක අපේ ජෙලි එකට එකතු කරගන්න බෑ. මොකද මේ රස්නට අපේ ජෙලි ටික දිය වෙලා යන නිසා. ඊළඟට ඔන්න අපි බ්‍රෝකන් ග්ලාස් චිලි පුඩින් එක හදා ගන්න මම තෝරගනිපු බෝල් එකට ආයෙත් මම බටර් ටිකක් තවරගත්තා. මේ තියෙන්නේ අපේ ලේයර්ස් තුනක් සෙට් කරගනිපු අපේ ජෙලි එක. ඉතින් මේ බලන්නකො මම කලින් ඔයාලට කිව්වනේ බට තවර ගන්න කියලා. ඉතින් බට තවර ගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ විදියට පොඩියට සෙට් වුණාට පස්සේ කපල ඉවර වෙද්දී ඔයාලට හොඳටම බලා ගන්න පුළුවන් වෙයි ජෙලි කෑලි කොහොමද හොඳින් මේක ගැලවෙන්නේ කියලා. මේ බලන්නකො ජෙලි කෑලි ටික ලස්සනට වෙන් වෙන විදිය ඔයාලට පේනව නේද? කහපාට කොළපාට රතුපාට ලස්සනට එකම ට්‍රේ එකකට අපි ලේසියෙන් හදාගනිපු විදිය. ඉතින් මෙහෙම කරගත්තමත් ගොඩක් ලේසි. ඉතින් ඔයාලා කැමති විදියට ඒ ජෙලි එක හදාගන්න පුළුවන්. දැන් අපි බටර් තවර ගන්නපු අපේ වීදුරු බෝල් එකට මේ ජෙලි කපා ගන්නපු ටික එකතු කරගන්නවා. මේ වෙලාවේ කිරි එක ඔන්න මගේ නම් නිවිලා තියෙන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම කිරි ටික නිවලා තමයි මේකට එකතු කරගන්න ඕනේ. ඒක ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මොකද සමහර අයට රෙසිපීස් වරදින්නේ හරියටම රෙසිපි එක කරන්නේ කොහොමද කියලා බලාගත්තේ නැති වුණාම. ඉතින් ඔන්න දැන් මම මගේ ජෙලි කෑලි ටික මෙන්න මේ විදියට ඔක්කොම එකතු කරගන්නවා. ඔයාලට ටිකක් එකතු කරලා කිරි එකතු කරගන්නත් පුළුවන්. හැබැයි ඉතින් මෙහෙම එකතු කරලා එකපාරටම අපිට කිරි ටික එකතු කරගන්නත් පුළුවන්. ඉතින් දැන් ඔන්න මං කලින් හදාගනිපු කිරි මිශ්‍රණය එකතු කරගන්නවා අපේ ජෙලි ටිකට. ඊට පස්සේ අපි මේක ශීතකරණයේ යට කොටසේ පැය 3ක් හොඳින් ශීතකරණයේ තබා ගන්නවා. මේ තියෙන්නේ අපි හදාගන්නු බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින්. ඉතින් මගේ ජෙලි එක මම අනිත් පැත්තට හරවලා ඊට පස්සේ ඒකෙන් මේ කපා ගන්නු කොටස් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ විදියට පොඩියට ලස්සනට කොටස් කපලා තියාගන්න පුළුවන්. ඉතින් ජෙලි අනිවාර්යයෙන්ම මම කිව්ව විදියට බට තවර ගත්තම අපිට ලස්සනට එක ගලව ගන්නත් පුළුවන්. කලවගෙන අපිට අමුත්තන්ට ලස්සනට රස බලන්න පුළුවන් විදියට මේ විදියට කපා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා රස බලන්නකෝ.